मेरे तो पानी नहीं आता है ये भाई ना महातेर पानी ना गिरा है ज्ञान से गिला उदो वक्त ही रहो निवास कोटना गिला जाना मा एकटा हां हां किला पानी नहीं तो महातेर है आप ही बहुत यहां पत्त याट आराधना करन मेकेट एकतु वेला आदरिन सतुरिन जीवत वेन्न पुलुवां නිවසකට එන්නනේ අපි අපේක්ෂාව ඇත්තම කතාව අම්මා. ඒකනේ සර් මම ඉදම බලන්න එනකොට තමයි දෙපාර තුන්පාර සර්ට කිව්වනේ. ඔව්. මාත්‍ය කැමත්තක් ඕනේ සර්. මට ඒ සතුරු තමයි ඕනේ. ඒ කියන්නේ පවුලක් ඉදිරි ජීවත් වෙන්න. මම විතරයි මෙතනට ඇවිල්ලා මේ රජ කරන්න මගේ දරුවොත් එක්ක රජ කරන්න නෙවෙයි මට ඕනේ. අදිට ඇත්ත. මට මෙතන ඕනේ මගේ මාත්‍යත් එක්කන් ඇවිල්ලා මම සතුටින් ඉන්නේ ඒක දකින්න මිනිස්සු. අනේ. ඒක තමයි අපේ අපේ. මේ ජීවිතේ ගොඩනගින්න ඕනේ. නැත්තම් මේ මම සර්ලට බොරු කියලාවත් බුද්ධාමයට බොරු කියලා මගේ මාමා මගේ දරුවොත් එක්ක ඇවිල්ලා මෙතන මේ ජීවිතේ නේකනේ මේ මට තියෙන යුතුයකම සර් මගේ තියෙන එකම අවංකම මම අදවතේ තියෙන දේවල් කියන්නේ මගේ මාත්‍යත් එක්ක මම මෙතනට ඇවිල්ලා මගේ දරුවොත් එක්ක මම මේ වගේ නිවස ඇතුලේ සතුටින් ඉන්නවා මගේ මාත්‍ය මේව මිනිසෙක් වගේ ඉන්නවා මේ තැනකට ආවෙන් පස්සේ පෙන්වන්න තමයි මේ වගේ තැනකට යව එක්කන් එන්න උත්සාහ කරේ මම ඒකනේ සරලට පළමු කි සර් එයාට ඉඩම පෙන්වන්න ඕනේ කියලා එදාත් මම එක්කන් ආවේ නැත්තම් සර් එයාට ඉඩම පෙන්වන්න ඕනෙත් නෑ මට ලියන දවසේ මට එක්කන් එන්න ඕනේ තිබෙන්නේ නැත්නම් මනාව තිබෙත් නෑ මොනවත් එතුම පාඩුවින්ද සර් මම ඒ ඔක්කොම කරේ එයාගේ කැමැත්තත් ඇතුව තමයි කරේ මම. ඔව් ඔව්. එයා පස්සේ අපි වැරදි වැඩක් නෙමෙයිනේ අම්මි කරේ. ඒකනේ සර්. ඉතින් මේ මේ තාත්තට තේරෙන්නේ නැත්තේ මොකද කියන එකයි මට තියෙන ගැටලුව. අනේ මට ඒක තමයි තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒ කියන්නේ මෙච්චර දේ අපි මේ මෙහෙම දේවල් කරලා මේ තාත්තට ඇයි මේ දේ තේරෙන්නේ නැත්තේ අපේ මේ කියන්නේ යා ළමයි හතර දෙනෙකුත් හදලා පියෙකුත් වෙලා මේ වගේ මහා බරක ඉඳිද්දී අපි බර සැහැල්ලු කරන්නේ නැහැ මුස්සහ කරේ. ඒකනේ සර් වෙන මොකක් කර වැරදි දෙයක් මෙතන වෙනවා සර්. ඒකනේ කියන්නේ. මම කොච්චර නම් උත්සාහ කරා මේ දවස්ෙට එයාට කියලා දෙයිලා. ඔව්. කියලා දීලා කියන්නේ මම දරුවෙක්ට වගේ සර් එයාට. හා. මාත්‍යෙක්ට වඩා දරුවෙක්ට වගේ. එම්ම තිස්සම එයා බීලා ආවට එයා වැරදි කරාට මම එම්ම තිස්සම ළඟ ඔළුව අත ගාලා මගේ දරුවෙක්ට වගේ තමයි එයා එම්ම තිස්සම මම බැලුවේ ආව. ඒ කියන්නේ එයා මම දන්නේ ඇටියට. මේ ලෝවේ මමයි මගේ දරුව අතර දෙන ඇරෙන්ද එයාට වෙන කවුරුත් නැ මේ ලෝකේ. ආ. එයා ඒක තේරුම් ගන්නෙ නැ. ඒක තමයි මුලම තියෙන්නේ සර්. එයාට මේ ලෝකේ ඉන්නේ මමයි මගේ දරුවා අතර දනා විතරයි. ඒක එයා තේරුම් ගන්නෙත් නැ. එයා ඒක තේරුම් ගන්න කාලේ එනකොට එයා කොයිද ඉන්නේ කියලා එයාට තේරුම් ගන්න බෑ. එයාට කොච්චරද උත්සාහ කර මම දාලා ගියෙත් මම දරුවොත් එක්කවත් නැත්නම් දරුවා අරන් යන්නවත් මගේ දෙමෝපියා මාව මාව සහෝදරයත් අඬගානකොට මගේ දරුවොත් එක්ක මම ගිහලා මේ මිනිසුත් එක්ක දෙනට සතුටින් ජීවත් වෙන්න තිබ්බා නෑ මම දාලා ගියේ නැත්තේ මම ගියොත් ඒ මිනිහේ විතරයි මේ ලෝවේ යට කවුරුවත් නෑ එහෙම කියලාවත් ඒක තමයි මම මගේ දරුවොත් දරුවවත් උදුරගෙන මම ගියේ නැත්තේ සර් එයාට ඒක වුණොත් තේරෙන්නේ නෑ ඒ තේරෙන කාලේ දැන් වුණොත් එයාට තේරෙන්නේ නැත්තම් එයාට තේරෙන්නේ කායි කරන්න දෙයක් නෑ සර් නෑ මම වැඩේ තියෙන්නේ ඒ සහෝදරයම කිව්වා මම අඬ ගැහුවාම කිසි කෙනෙක් ආවේ නැහැ කියලා. දැන් ඔහුටම තේරෙනව නේද? තමුන්ට තමුන්ගේ පවුලයි ගෑණේ විතරයි නේද ඉන්නේ කියන එතනම උත්තරේ තියෙනුනේ අම්මා. එදාත් මම ආපුකම මම කිව්වා. එදා මම ආපුකම මම කිව්වා සර්. ඔයාලට දැන් තේරෙනවද? අන්න ඒක තමයි අම්මා. දැන් හරි තේරුම් ගන්න. ඔයා එන්න අපි දෙන්නම ටීවී දකුණත් එක්ක එකතු වෙලා අපි නිවස අදමු. ඒ වෙලාවට මිනිස්සු තේරුම් ගයි ඒ මිනිසුන්ට පුළුවන් දෙයක් කරන්න කියලා. ඒ ශක්තිය ධෛර්යය ගන්න. ඔව් ඒක තමයි අපි වටිනාකමම. මොකද නැත්නම් අපි මේකේ වැඩ කරන එක නෙමෙයි අම්මා. ඔබ ඇවිල්ලා මෙතන මේ හින්න එක ඇතුලෙත් මං අපිට සතුටක්. ඒකනේ ශක්තියක්. මොකද මේ එතකොට තමයි අපිට ඇඟට දැනෙන්නේ ඔක්සිජන් ටිකක්. මේ අපි තනියු නැහැ. මේ අම්මා ඉන්නවා මේ අම්මගේ ආශිර්වාදේ මේ හැම දෙයක්ම ලැබිලා. එතකොට තමයි අපිට මේකේ සතුට තියෙන්නේ. ඒකනේ සර්. ඒ කියන්නේ මේ ව්‍යායාමේ සැබෑ අර්ථය ගෙනෙන්නේ එතනින් අම්මා. නැත්තම් අපි කොයිද අපි ඉන්න තැනක අපි ඉඳගෙන සර්ලා මාන්සි වෙලා ඔක්කොම කරලා ඉවර වෙලා අපි මේ එන්න වාලෙන් අපි ඇවිල්ලා මේ ගේ මේ ඕපන් කරලා අපි ගෙට ගියාන් පස්සේ අපි මේකේ තියෙන කිසි ගතියක් නෙ තියෙනවා සර්. නෑ මොනවත් නෑ. ඒක මට තේරෙනවා සර්. අපි මේක මං කියන්නේ අම්මා. ඒක කිසිම ගතියක් නෑ එතකොට. මිනිසුන්ට එහෙම අදලා දෙනවා. මිනිසු එහෙම යනවා. ඒවල් වලට කොයිද ඉන්නවා මිනිසුන්ට ගෙයක් කොයිද නැහැ. එහෙම වැඩක් නෑ. මේක එහෙම වැඩක් නෙමෙයි. මිනිසුන්ට ඇතුළට දැනෙන්න ඕන මේ තමුන්ගේ ගේ කියන එක. ඔව් ඒකද ආ ඒයි තමයි තමුන් මේකත් එක්ක මේ ගැඩොල් බැඳින හැටි දැක්කා පස් පිරෙන්නේ කොහොමද දැක්කා මේ හැම දෙයක්ම මේ මිනිස්සුන්ට දැනෙන්න ඕන ෆීලින් එක. නැත්තම් මේක වටිනාකමක් නැති. වටිනාකම නැහැ. මේක අපි මේක ඇතුළට ඇවිල්ලා ජීවත් වෙලත් වටිනාකම නැහැ මේක ඇතුළේ. නෑ එහෙම නිකන් අර මේ දෙයියෝ ගෙනල් දීලා පාත් මේ අර මැණික් මල්ල වගේ දුන්නු වගේ වැඩක් මෙතන. මේක තමයි සර්. එහෙම වෙන්න ඕනේ. එහෙම වෙන්න මමත් ඒක තමයි සර්. මමත් කොමාරි සර්ලා කිව්වනේ අර අනිත් දරුවෝ එක්කන් එන්න කියලා. ඒගොල්ල දරුවෝ කාවෙන් පස්සේ අරේට දුවයි මේට දුවයි. මම දරුවෝ දාලා ආවෙත් ඒගොල්ලට දකින්න ඕනේ. යමක් කරනකොට දකින්න ඕනේ. මම මේ දවස්වල අර වයින් නිසා නැත්තම ඒගොල්ලොත් එක්කන් එනවා. එක්කන් එන පස්සදින්නේ මේ වැඩ කරන්න කියලා. ඔව්.
ඒගොල්ලොටත් මම එමෙතෙසම කියනවා මේ මේක මාන්ස් වෙලා මේ අපේ සල්ලි අපේ මුදල අපේ මේකක් නැතුව අතන ටීවී දකුණ ආයතන ඉඳගෙන මේක ලොකු දෙයක් මම හිතුවා දැන් මෙස්සේ වුණෝ සර් එනවා ඇති අතන ඇවිල්ලා බලනවා ඇති අර කොංග්‍රී අයිය ගිරි ඉර වුණ තෙන්න බැරි වුණා මට වැස්සත් එක්ක එන්න බැරි වුණා මම හිතා දැන් කොංග්‍රීට අනනවා ඇති ඊයත් මාත්‍ය කතා කරනකොට මම කිව්වා එයා අර චන්දන අයියා පව් තමාගේ ගෙදර අදන වගේ සියලු දේම කරනවා ඇති එතන බලන්න අපෙන් උදව්වක්වත් කවුරුවත් නැ පොඩ්ඩක් කරු ඔය ඉතලාරි යන්න ඔතනට දැන් හරි යන්න පොඩ්ඩක් ඔය මම කිව්වා ඔව් නෑ එහෙම වැඩිපුර මම කැමති නෑ එහෙම වෙන්නේ මොකද මට කවුරු නැති වුණත් මං ඔබ නිසා තමයි ටීවී දකුණ මේ හැමදේම කරන්නේ ඒක හොඳට මතක තියාගන්න ඔබ තමයි අපේ ප්‍රධානතම සාධකය ඔබ නොවෙනස් වී විඳීමම විතරයි අපිට ඕන මේ හැමදේකෙදීම ඔබේ ආශිර්වාදේ විතරයි අපි මුලින් ඉඳලාම ප්‍රාර්ථනා කරපු දේ ඔබ පිළිගන්නව නේද අම්මා අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් අපි ඒක කාරණේ ඉතින් අපිට කවුරු නොආවත් කවුරු ආවත් අපි කරන දේ කරනවා අනිවාර්යෙන් සර් එච්චරයි අනිවාර්යෙන් මම ඒත් කිව්වේ මම දැන් මේ සර්ලා කරන්නේ මේකෙන් අපි මේ නිවසට ගොඩ වෙනකොටත් උනොත් මිනු එමෝ මිනිසුන්ට කියලා මට එක්කන් ඒක පෙන්වන්න ඕනේ මේ ටීවී දකුණ මාව අතරිය නෑ මේ මග ඇවිල් මේ ගමන ඇවිල්ලා මේ නිවසක් ගොඩ නැගිලා මට මේක නිවසේ එම මිනිසුම දකින්න ඕනේ ඒඩි ඔෆිස් එක මිස්ලාද ග්‍රාමසර මිස්ලාද එමෝම මගේ ගෙදරට එන්න ඕනේ මේක දකින්න ඔව් මේ ටීවී දකුණ කරපු මේ වැඩේ දකින්න ඕනේ මම හරි ආසාවෙන් ඉන්නේ සර් කවුරුත් ඇවිල්ලා දැකලා මට උදව් කරන්න ආපු පිරිසක් ඇවිල්ලා දකින්න හරි ආසාවෙන් ඉන්නවා හොඳ පින්වත් මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ කියනවා අපි අනිවාර්යෙන් නිවස ගොඩනැගීමේ පස්සේ අපි අනිවාර්යෙන් එනවා අපිට හරි ආසයි ඔයා ඒ වගේ ගේකට යන්නේ ඒක දකින්න ඒ වගේ වචන කනකොට සර් අපි තව ධෛර්යමත් වෙනවා ඔව් ඒක ඇතුලේ සමහර අපි පාගන්න හදනවනේ පාගන මිනිස්සු පාගපු දැන් ඒගොල්ලෝ කොමදාම පොළවනේ පාගන්නේ අපිව පාගන්න බෑ නෝ ඒක නිසා අපේ ආත්ම ශක්තිය පාගන්න බෑ සෑ ඒක තමයි ඇත්ත ඕන දෙනක ගිහලා ඕන විචරණ කරන්න පුළුවා මේ ගෑණි ගිහලා අරේ යනවා මේ යනවා තනියෙන් යනවා ගිහලා මක්ක කරනවද අරව කරනවද කියලා ඕන දෙයක් කියන්න පුළුවා කියපු දැන් ඕන දෙයක් කියපු දැන් ඕන පෝස්ටරයක් ගාපු දැන් බය නෑ මම නම් බය නෑ ගෑණියෙක් විදියට මම ඕන දෙයකට මුණ දෙනවා මට බයයි දැන් මේ උදල්ලකුත් තියාගෙන ඉන්නෝනේ ඒ හින්දා පොඩ්ඩක් මම පොඩ්ඩක් ඈතට ගියා ඈ එහෙම වෙයිද එහෙම වෙන්නේ සර් එහෙම වෙන්නේ වැරදිලවත් එහෙම වෙන්නේ සර් නෑ නෑ සර් සර්ලාගේ තියෙන අදවත ඒව ඉච්ච පින්වත අදවත උඳ අදවතට කවදාකවත් එහෙම වෙන්නේ සර් අනතුරක් වෙනකොටත් ඒ අනතුරත් වෙන්න දෙන්නේ මේ විශ්වය එහෙම අදවතර වලට වෙන්න දෙන්නේ ඒ වගේ මිනිස්සෙකුට එහෙම කරදරයක් කවදාක්වත් වෙන්නේ නැහැ සර්. මේ සර්ලා මේක ඔයාගෙන ඇවිල්ලා මේ වගේ වීඩියෝ ෆෝන් වලට දාලා මේ වගේ පිරිසක් එකතු කරන්නේ නැත්තම් තාම මම එතන. ඔබ එතනමයි. තාම එතන මගේ හිත තාම ගල් එතනමයි. මම එතනමයි. මගේ මගේ අදවන්ත ඇතුලේ මම සද්ධාවත් එක්ක බුදුරජාණන් වහන්සේගේ තිබ්බ අර භක්තිය සද්ධාවත් එක්ක මම කොච්චර සතුටේ හිටියොත් මගේ දුකක් එනවා මගේ දරුව දෙක්කාම. මගේ දරුවොත් මෙතනම තමයි එමදාම ඉඳ වෙයි කියලා ඒ දුක මට දැනුනේ. අන්න හරි අම්මා. දරුවෝ මේ කිසි දෙයකට පරි නෑ අම්මා. පරි නෑ සර්, පරි නෑ. මේ මේකයි සර් වැරද්ද. දරුවෝ පලි කියලා දරුවෝ දාලා දුවනවා අම්මලා. දරුවෝ පලි කියලා අම්මයි තාත්තයි ආච්චිලා සීයලාත් එක දාලා දුවනවා. නෑ දරුවෝ කවදාකවත් පලි නෑ. දරුවෝ තමයි අපිට ගේන්නේ සර්. හොඳ නරක ගේන්නේ දරුවෝ. අපි ඒක ඇතුලේ තේරුම් ගන්න ඕනේ අපි මේ දරුවොත් එක්ක ජීවත් වෙන්න. දරුවෝ දාලා දුවන එකවත්, දරුවෝ මරලා අංගන එකවත් දරුවෝ කොතන හරි මේව කරන එකවත් ඒක විසඳුමක් නෙවෙයි සර්. අපි මේ ගමන යන්න පිරිසත් එක්කමයි යන්න ඕනේ. මේ ගෙවන්න ආපු මේ කර්මත් එක්කමයි මේක ගෙවලා ඉවර කරන්න ඕනේ තිබ්බන ඒකත් එක්කම තමයි. අපි මෙතන දාලා දිව්වා නම් අතනත් එක තැනකට තියෙනවා අපිට. එතනත් කර්මේ තමයි රෙස් වෙන්නේ. දැන් මෙතන මොකද්ද මේ කර්මේ? මෙතන කර්මයක් නෙවෙයි මේක වාසනාවක්. වාසනාවක්. මෙතන වාසනාවක්. මෙතන කර්මයක් නෙවෙයි සර්. මෙච්චර කාල ගෙවපු කර්මයේ මට ඉවර වෙලා මෙතන වාසනාවක්. වාසනාවක් වාසනාවක් මේක මෙනිකක් මට මෙනිකක් මෙනිකක් මේ පොළවේ යට තිබ්බ මෙනිකක් මතු වෙනවා ඔබට නිකන් දැනෙන්නේ නැද්ද මේ මගේ පොළව කියලා ඒ කියන්නේ ඔබට මේ ඔව් දැනෙනවා සර් ඈ දැන් දැනෙනවා මේ මගේ තන ඔව් ඔබ මේ පස් අත ගන්නකොට මම හරිම කැමති ඒක තමයි තමුන්ට දැනෙන්න ඕන මේ මහ පොළවේ මට තැනක් තියෙනවා අනිවාර්යෙන් සර් ලංකාවේ පොළවේ මට කවුරුත් නැති තැනක ටීවී දකුණ රත්තරන් හදවත් තියෙන පවුලේ නෝන කෙනෙක් එකතු වෙලා උදව් කරපු නිසා ඔබට පොලවක් ලැබුණා අනිවාර්යෙන් ඒ පොලව ලැබිච්ච බිමේ තව රත්තරන් හදවත් ප්‍රමාණයක් එකතු වෙමින් අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරමින් අපි අනාගතයේ සියල්ල මේව කරනවා උදව් කරපු කට්ටිය
ඒනිසා අද ලස්සන කැපලක් හදලා අපි ලස්සනට ගේ හැදෙනවා අනිවාර්යයෙන් සර් අනිවාර්යයෙන් මේ මේක මිනිසු කීවට මේක පොඩි ලොකුයි කියලා කිව්වට මේක මගේ රජ මාලිගාව මේ ගේ මේ පොළව යට තියෙන මෙනික් මතු වෙනවා කියලා මට දැන් දැනෙනවා සර් මේ මටම කියලා මේ ලංකාවේ තැනක් නැතුව මටම කියලා ඉන්න මගේ දරුවොත් මගේ පවුල වෙట్లా ඉන්න තැනක් නැතුව ඉන්නකොට මටම කියලා තැනක් දුන්නාන් පස්සේ ඒක තියෙන ඇඟීම ඒක තියෙන සතුට සර් අය කියන වචනයක් නෑ ඒ වචනේ සතුට ඔක්කම ඒ පින්වත් ආදරණීය මෑණි කෙනෙක්ටම මම පින් දෙන්නේ. එම තිස්සේ මම පින් දෙන්නේ. ඒ ඒ පින විතරයි මට දෙන්න පුළුවන්. ඔව්. ඒ වගේම මේ සඳහා ඇත්තරම මේ අත්විවාරක් හැම දෙයක් සඳහාම පින්වත් නෝන මහතුරු අපිට උදව් කරා. ඔබ තාම ඒක දන්නේ නැහැ. අපි ගාව සියල්ල තියෙනවා. අපි අනිත් දවසේ දේවල් අනිත් අවසන් අවස්ථාවලදී අපි ඒක මේව කරනවා. ඉතින් ඔහුන්ගේ ශක්තිය ධෛර්යය මේකේ ඒ සමානම අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට මේක මේ විදියට ගෙනියන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබුණේ අම්මා අනිවාර්යයෙන් සර් අනිවාර්යයෙන් සර් මේක මේ ඉඩම ආරම්භ වුණ මෑණින් වංශය වගේ මේක අපිට මේ දවස්වල ලංකාවේ සිමෙන්ති වෙලි බ්ලග් ඔක්කොම අඩුපාඩු තියෙන අතරේ අපි මේ වැඩේ කරගන්න කො අරිම කටු මැද යන ගමනක් සර් මේක මට හොඳටම තේරෙනවා සර් ඒක මට ඒක තේරෙන හොඳට මේ ඒ යන ගමනේ තුල මේක අපිට ගන්න මේ ටික ගන්න අපිට මුදල සපෝ සියලු පින්වන්ත අදවතට මම පින් දෙනවා නිදුක් නිරෝගී සුවය සියලු දෙනාට වෙන වචනේ බවක් මිනිසු කියන ඒ වචනේ බවත් අපිට ඒ ආශිර්වාද ලැබෙනවා සර් අපිට ඒ උදව් කරපු සියලු මාත්‍ය නෝනලාට මෑණින් වංශර මැඩම්ලාට සියලු දෙනාට මම අද්දවතේම පින් අනුමෝදන් කරන සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ කරන පිනෙන් ඒගොල්ලට කිසි ලැඩක් දුකක් එදෙනුතුව එන එන ආත්මෙන් උදෙන් සැපෙන් ජීවත් වෙන්න ඒ ආත්ම ඒගොල්ලට ලැබෙන්න ඕනේ සර් මේ අපිට කරන මේ පින්වත් වැඩකට මේ ගේන සතුට අපිට මේ අදවට ගේන්නේ මේ සතුට සර් අපිට අපේ මේ ජීවත් වෙන්න පුදුමාකාර සතුට මගේ දරුවා වුණොත් දැන් කියනවා අපිට ගෙයක් ඇදෙනවා ඒ දරුවන්ට දැන් දැනෙනවා ඒගොල්ලට අපිට ගෙයක් ඇදෙනවා අපි යන්නේ අපේ අම්මා ගියා අපි ගේ ඇදෙන තැනකට එහෙම කියලා මේ ළමයි කියනකොට ළමයිට කොච්චර සතුටද ළමයි කියනවා අනිත් කට්ටියට වගේ අපිට සිමෙන්ති ගල් වලින් බුලග්ගල් වලින් අපිට ගෙයක් ඇදෙනවා කියලා. ඔව්. ඒගොල්ලෝ කියනවා. කියනවා. ඔව් ඔව්. දැන් අපේ එනකොට තද උදේ අනිත් දරුවෝ දෙන්න ආනවා. අම්මි මේ බුලග්ගල් තියලා බෙන්දලා දාම්මේ. අපිත් එන්න හරි ආසයි. අපිත් එන්න ඕනේ. මම කිව්වා පුතේ මේකත් එක්ක හරි අමාරු. ඒ වුණාට මම එක්කන් යන්න පුතාවා. අනිවාර්යෙන් පුතාලව එක්කන් යනවා. එතන ඉදට එක්කන් ගිහලා පෙන්නන්න. එතනට එක්කන් යනවා. හරි ආසාවෙන් ඉන්න මෙච්චර කාලේ අර මෙටි ගොඩේ ඉඳගෙන. ආ. දුක් විඳපු ඒ ළමයිගේ අදවත් දැන් තේරෙනවා සර්. ඒ ළමයි කොච්චර විඳවලා තියෙනවද කියලා. මට කියපෙන ඇති උනාට ඒ ළමයි අර මෙටි ගෙදර ඉඳගෙන ළමයි ස්කෝලේ ගියාමත් ළමයි වේචන කරනවා ඕගොල්ලෝ මෙටි ගෙදර ඉන්නවා ඕගොල්ලෝ මේමෙ ඉන්නේ ඕගොල්ලෝ පස්ගොඩේ ඉන්නේ එහෙම කියලා මේම කරපු ඒ ළමයිට දැන් තියෙන්නේ පුදුමාකාර සතුටක් ඒක තමයි තියෙන්නේ මට ලොකුම සතුටයි සර් ඒක මෙන්න කාගෙන්වත් ඒක මට වචනෙවත් කියන්න බෑ මොන මිනිසු මොන දේවල් කිව්වොත් මගේ දරුවගේ සතුට වෙනුමයි මම ජීවත් වෙන්නේ ඒකයි මෙතන තියෙන ලොකුම අද මේ තියෙන්නේ ලොකුම මේ එක සර් මම මේ පොළවේ අඩි තියලා ජීවත් වෙන්නේ මේ දරුවා අතර දෙනාගේ සතුට ඒ සතුටත් ඒ මිනිස් ඒ ළමයිගේ ඉස්සරහට අරන් යන මේ ජීවිතය තුල ඒක ත්‍රෙන්දෙන්න ඕනේ මම එමෙ තිස්සෙම කිව්වා ඊයේ සාදු කියනකොට කිව්වා අපිට නිවස අදන්න ඉඩ මරන් දුන්න මේ අනිනවාංශයට තවත් අපේ නිවස ගොඩනගන්න මිනිසුන්ට ඒ මේ ඒ සියලු මාත්‍රු නෝනලට උගලට පින් දෙන්න පුතේ සියලු දෙනාටම පින් දෙන්න කියලා ඒගොල්ටත් එදා මේ ඉඳම ගත්ත දවසේ ඉඳලා මම පුරුදු කරගෙන එනවා පින් දෙන්න මැරෙන කාම් පින් දෙන්න අපිට ඒක විතරයි කරන්න පුළුවන් එමේ කියලා ළමයිට කියලා තියෙන මම තේකමයි දැන් හුස්ම ගන්න වාරක් මම පින් දෙනවා සර් අපේ ටීවී දකුණ පවුලේ ප්‍රධාන අපේක්ෂාව තමයි ඔය අම්මා කියපු දේ ඕකට තමයි අපි වැඩ කරන්නේ ඔය 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 අපේක්ෂාවට තමයි අපේ පවුලේ අය බොහොම සතුටු වෙන දේ ඔච්චරමයි අපිට ඕන. ඒකමයි සර්. ඔව් අපිට වෙන කිසි දෙයක් ඔබෙන් අවශ්‍ය නැහැ. අපි කිව්වනේ ඔබ නැති වුණත් අපිට දුකක් තියෙන ඔබ නැති වුණාම ඒකයි. ඒක නිසා තමයි අපි අර වේදනාවන් එහෙම කතා කරන්නේ මේ අපි ආදරයට මේ හැමදේම කරන්නේ අම්මා. ඉතින් ඒ නිසා අපි හැම විටම ඔන්න ඔය සිතුවිලි වලට තමයි අපි වැඩිපුරම ආදරේ අපේ පවුලේ ඉන්න මනුස්සත්වයේ තියෙන මිනිසුන්ගේ හිත් ඔය විදිහමයි. ඕන හැම විටම කියන්නේ අපිට වෙන කිසි දෙයක් ඕනේ නැහැ අපේ දෙමාපියොන්ට මිය ගිය අයට යහපතක් වේවා ආ නිරෝගී සම්පන්න භාවය ලැබේවා මේ අම්මගේ ජීවිතේ යහපත් තැනකටපත් වෙන්නට හේතු වේවා කියන ප්‍රාර්ථනය තමයි උන්ගේ හදවතේ හැමතිනම නැගෙන්නේ මේක කොයිතරම් අවංක සානුකම්පිත
ආදරණීය පුදුමාකාර සුන්දර හිතක් දෙක ඒකනේ සර් ඒව තමයි ලෝකයට සමාජයට වටිනා කියන මැණික් කියන්නේ ඒ හිත් ඒවට තමයි අපි හිස නමන්න අවශ්‍ය අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් අන්න එක තමයි අම්මා ඇත්ත ගෞරවයේ තියෙන්නේ ඒ හිත්වලට ගෞරව කිරීමමයි අනිවාර්යෙන් සර් ඔව් ඒ මිනිස්සු තව තවත් වැඩියෙන් වැඩියෙන් ඔවුන්ට ලැබෙන්න ඕන ලැබෙන්න ඕනේ සර් කැනඩාවේ මහත්තයෙක් අපි USA වල අපිට උදව් කරපේ දෙදෙනාම කිව්වා අම්මට කතා කරන්න මේක ඉන්ටර්නෙට් ප්‍රශ්න නිසා තමයි අපිට අම්මව කතා කරගන්න බැරි වුණේ ගෙදරට ගියත් ගෙදරින් කතා කරගන්න බැරි වුණා ඉතින් ඒ හැම දිනාටම අපි කියන්නේ මේ අම්මගේ ප්‍රාර්ථනෙත් අපේ ප්‍රාර්ථනෙත් ඔබේ ප්‍රාර්ථනෙත් හැම දිනාගෙම ප්‍රාර්ථනෙ වෙන්නේ ඔබට ලස්සන ජීවිතයක් අත්පත් කර දීම කාටවත් ඇඟිලි කියන්න බැරි යහපත් ජීවිතයකට අනිවාර්යෙන් සර් ඒක තමයි අපි මේ ගේන්න හදන්නේ අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් ඒක මම සියලු දෙනාටම අන්නේ ආයි වචනේ වචනේ බාව මම කියන්නේ මම උස්ම ගන්න වාරක් මම දැන් තමයි ජීවත් වෙන්නේ දැන් තමයි උස්මක් ගන්න ඒ උස්ම ගන්න වාරක් මම සියලු දෙනාටම පින්නනවා ඒ වගේම ටීවී දකුණේ इन सीएल पउले इन सील दिनाटव विशेष सर लगे सर लगे पउल टाइ सर लगे नून टाइ धरव टाइ सील दिन मम पिं पिंगंत मे कव दिखलावा नी मे कटिए मत दुवे मगे सगोदर वगे मगेम दमोपिया वगे मगेम कटिए वगे मे मेडकर मट पुदमाकर सतुट दिनेवा सर मट मट कवर नाट मे चंदन अयम पुदम आदरी अपित मे दवा दिख दिखल कट्टिया एव नाट अर्री कपबी मे ඒ මනුස්ස කමෙන් තියෙන කැපවීම මේක තමයි සර් තියන්නේ අපි මේ මිනිසුන්ට උදව් කරලා නැහැ මේ මිනිසුන්ට වතුර උගුරක් දීලා නැහැ ඔව් ඒ වුණාට මේ මිනිස්සු කරන උදව්ව තමයි අපිට වටින්නේ සර් මේ මිනිස්සු මෙතනට ඇවිල්ලා කතා බහ කරලා මේ මිනිස්සු දැන් තමාගේ ගේ අදනවා වගේ සීළු දෙයම කරනකොට වතුර උගුරක්වත් දෙනකොට අපිට දැනෙනවා සර් මේගොල්ලෝ තමයි මිනිස්සුය ඔව් මේ තමයි මිනිස්සුයි මෙතන තමයි ඉන්නේ මිනිස්සුයි මේ වගේ තැනකට මට වැටිච්චේක මට අරි සතුටක් සර් මේ වගේ තැනකට මට ආපු එක ගොඩක්ම සතුටක් මේ වගේ මිනිස්සු ජීවත් වෙන තැනකට අපි ආපු එකට ලොකුම සතුටයි මේ මිනිස්සු දැන් ඉන්නේ ලෝකේ ගොඩක්ම සතුටු ඉන්නේ සර් සතුටුත් එක්කයි අපි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔව් සතුටුත් එක්කයි පොර කකා මේ බල්ලෝ වගේ පොර කකා ජීවත් වෙන්න තියෙන්නේ එම්මදාම අද උඳ කරොත් අපිට ඒක නරකයි අපි නරක දේවල් අපි නරක දේවල් වලට අපි යොමු වෙන උදාට ඌ හරි අපි යොමු කරලා ඊට පස්සේ අපි මේ පස්සේ එළවනවා ඌ නරක දේවල් කරා කියලා මේ වගේ සමද මේ වගේ තියෙන්නේ මේ වගේ මේක තියෙන කාලේ මේ වගේ මිනිස්සු ඉන්න තැනක අපි ඉන්න ලැබිච්ච එකම මට ලොකුම වාක්‍ය මේකයි කියලා මම හිතනවා සර් මේ වගේ තැනක අපි ඒවිල වෙටිච්ච එකම ඒකත් ලොකුම දෙයක් සර් මේක අපිට තැනක් හම්බෙන්න ඕනෙත් අරිම තැන හරිම තැන අරිම තැන හම්බෙන්න ඕනේ ඒකටත් අපි වාසනා කරලා තියෙන්න ඕනේ ඒක එම පැත්තෙම මට අරිම තැන ලැබිලා තියෙනවා සරට මම එදත් කිව්වා මම මිනිසුත් එක්ක වෙඩියෙන් අනාමනන් තියෙන මිනිසුත් එක්ක වෙඩියෙන් කතා කරන්න කැමතිත් නෑ කතා කරාට මිනිසු කොච්චර කිව්වත් මම ආන්න කැමතිත් නෑ මේ වගේ තැනක් තමයි මට ලැබෙන්න ඕනේ ඒ වගේම සර් මේ වගේ තැනක් මට ලැබිලා ඔව් ඔබට ඉතාම නිෂ්කලංක තැන අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් වනාන්තරයක් වටේ තියෙන්නේ දිය පහරවල් ගලාගෙන එනවා ඈ සුන්දර තැනක් අම්මා මෙතන මටත් හිත ගියපු තැනක් මෙතන අත්තම කතන්දරේ අනිවාර්යෙන් කියන්නේ මොනවද කිසිම අඩුවක් නැති තැන අනිවාර්යෙන් සර් ඈ අනිවාර්යෙන් සර් ඒ නිසා අපි සතුටු වෙන්නේ ඒකටයි වතුර නම් වතුර ලයිට් නම් ලයිට් හැම දෙයක්ම ඔබ පුදුම పూర్වේ කලපින් පින මොදුණා මොදුණා මේ මේ පොළව යට තිබ්බ මෙනික් මොදුණා වගේ දැන් ඒක ඉනවසර උඩට උඩට එනවා ඒක හරි හරිම සතුටු ඒක නිසා මට කවුරු බාධාව ගෙනාවත් ඒක මට වැඩක්ම නැහැ සර් මට ඒක වැඩක්ම නැහැ මිනිස්සු උදව් කරා තමයි උදව් කරන්නේ නැහැ කියලා කිව්වනේ සර් මිනිස්සු ගොඩාක් ගමේ ඉන්න මිනිස්සු කොච්චර උදව් කරාද කොවිඩ් දවස්වල කොරෝනා දවස්වල මට ආල්බව කණ්ඩ ටිකවත් පොල් ටික කඩන්න වත්තට ආවත් පොල් ටිකවත් ඒ අක්කලා මට ගෙනාලා දෙනවා ඒවා ඔක්කොම කරා කවුරුත් උදව් කරේ නැහැ කිව්වනේ නැහැ සර් එම්ම මිනිස්සුම කොවිඩ් දවස්වල උදව් කරා අර මේ අර අන්දි ආරිය මාල් විකුණන චූටි අයියා කියලා ඉන්න රසිකයියලා ඒගොල්ලෝ ගෙදර සියලු දේම කරා මට ඒගොල්ලෝ ගොඩාක්ම උදව් කරා මට කොවිඩ් දවස්වල කොරෝනා දවස්වල ගෙදරට මාව ගෙදරට එන්න බැරි තත්ත්වේ කාට තිබ්බේ ගෙදරට එන්න බැරි තත්ත්වෙ විතරයි තිබ්බේ කෝල් කරලා මට මෙන්න මේ බඩුමල්ල තියෙනවා අරන් යන්න මේක තියෙනවා අරන් යන්න එන්න ගෙදරට මේ කණ්ඩ ටික තියෙනවා අරන් යන්න දාන යුවාම දාන ටික ගෙනාලා යවනවා ගෙදරට දරුවව එන්න කියලා තමයි ඒගොල්ලෝ එවන්නේ අපි ගෙදරට එන්න බැරි නිසා සියලු දේම උදව් කරා සර් එහෙම කවුරුත් උදව් කරේ නැහැ කියලා කිව්වනේ සර් ගමේ මිනිස්සු සව් කවුරුත් උදව් කරා උදව් කර අතරේ මට මේ වගේ දෙයක් වෙනකොට තවත් මේ මිනිස්සු සතුටු වෙන්න ඕනේ එහෙම වෙන්නේ මේ වගේ තැනක ඉඳලා
मे मनुष्य मे बगे तेनक वेटीला इंदला उसा तेनक यानमाने मे मनुष्य तव दीवन वेडवनिकीला ने मिनुसु समार मिनुसु इतनवा एनाट एगोलुगे इतना अटी इतले मम इतनवा एक मुखर ईरिशिया विताने मे बगे तेनक लेबड़ निशा ना अभी तीन मार वहाल भाव की मनोभाव अभी तीन अर मिनस कमी हेमदा मार वहाल तीयागण इक तम एत् अर यट हाथ पहात करियागन इन मिनस मे पीड़ा मंगट मतम विरुद्ध मिनसुंगे वहाल भाव अट अभी विमुक्ति अद्देनो उत्तरे अखोयांडो अब उत्तरे होयन कोट ओवगे रैली एनो तमाय अनिवार्य सर देंग अपे एमदाम ओवे वगे तरट इतियाम कवरु उदोवा किल्लुवाम कवरुत गेदरट मुकक्कर कारणिक मम दूला यनवाने ए मिनिसु इतनो मेगोलु नगिट्टोत्तेम होंद तरकट गियोत्तेम अपे कथा करोत एन्नेने ओक तमाय कथांदरे एक तमाय मिनिसुगे तीन अदवते मम उदोव दन्नवा सर एक अन्न ओक तमाय अत्त कथाव मम ओतने इतियाम मगे तीन दुप्पत्कमत एक्क मगे तीन नेतिकमत एक्क मम दूवडवा मम होंद तरकट आवेन पासे मिनिसुव मा एगोलु लंगट माव गन्न बे गन्न बे एम किले मिनिसु इतनवा ने अपि मनुष्य इतियाम अपिट उदोव करन मिनिसु मेरेनकन ए मिनिसु लंग अपि यनवा सर यनवा उत्तर ඒ මිනිසුන්ගේ ජීවිතවලින් ගොඩනගන්න ඕන ඒ මිනිසුන්ට ජීවිත ඒ මිනිසුන්ටත් අපිවට අපි වගේ ජීවිතයක් තියෙන්න ඕනනේ අනිවාර්යයි සර් අනිවාර්යයි ඇයි එහෙම බැරි ඒකනේ සර් ඒකනේ ඒක මම අහන එකම ප්‍රශ්නේ අපි ගත කරන ජීවිතේම ඇයි ඔබට අයිති වෙන්න බැරි ඇයි ඒකනේ සර් දත් කිව්වේ දෙක ඡන්ද ඉල්ලන ගෙදරට එන මිනිස්සයා එයා ඡන්ද ඉල්ලන කොට විතර ගෙදර දුවගෙන එනකොට ඌට අපි ඡන්ද දුන්නක මම ඌ ඡන්දය අරන් උන්ද තමයි තැනක වාඩි වුණෙන් පස්සේ ඌ අපිගෙන සත්ත පාකට හිතනවද අපි ලියුමක් අරන් ගියන් පස්සේ තේක සූල් කරලා ඒක දස්මිනේකට දාලා එනවා ඌ අර ගෙදරට දුවගෙන එනකොට විතරයි අම්මේ මෙන්න මේමයි අම්මේ මේමයි අම්මේ අරකයි මේකයි කියලා ඒ බයිලා ගානවා ඌට අර බයිලා ගාලා උඩට නැග්ගා ගමම අපිව තමතකයි අපිට කියපු වචනේ තමතකයි ඌ ඉතින් නෑනේ සර් ඌ මිනිසුන්ටත් බඩක් තියෙනවා ඒ මිනිසුන්ගේ දරුවටත් බඩක් තියෙනවා ඌත් බත් ටිකක් තම්බගෙන කන්න ඕනේ කීයක් හරි ඕනේ ඒ මිනිසුන්ටත් ජීවත් වෙන්න ඌට තදවතක් තියෙනවා ඌට සතුටු වෙන්න ඕනේ ආන්න හරි අම කරන්ට් ටිකක් ලැබෙන්න ඕනේ ඇයි එහෙම හිතන්න බැරි කියන එකයි මගේ තියෙන තර්කෙත් මමත් ඒකම තමයි හිතන්නේ සර්. ඇයි මේ මනුස්සයට ඒක හිතන්න බැරි? ඔව්. ඒ හිතන්න බැරි. ඌ හිතනවා ඇති. ආ මම ගියාම ඇති. මගේ ගමන මම යන්න ඌ මට පාර සැලසුවානේ. උඹ හිටපන් උඹගේ තැන. එහෙම කියලා හිතාගෙන ඌ ගමන යනවා සර්. ඒ උනාට ලංකාවේ ඇත්ත කතාව ඔය කියන්නේ. ඒක තමයි ලංකාවේ තියෙන ඇත්ත කතාව. ඔය කියන්නේ අම්මගේ කතාව වුණාට මේ ලංකාවේ තියෙන ඇත්ත ලංකාව දිනු කරන්න බැරි කතාව ඕතනම තමයි තියෙන්නේ. ඒ කියන්නේ හැමදාම උස්සස් මිනිස්සු හිතනවා මුන් වහල්ලු බවට අපේ පීඩිතයෝ බවට පත් කරගෙන යට කරගෙන මේ යකඩ සපත්තුවට යට කරගෙන මුන් ඉන්න ඕන. ඉන්න ඕනේ. අපේ වහල්ලු උඹලා. උඹලා අපි කියන දේ කරන්න ඕන. ඈ? නෑ ඒකමනේ සර්. දැන් අර රස්සාව දුන්නා සර්. රස්සාවට ඇප්ලිකේෂන් දාපු කොච්චර මිනිස්සු රස්සාවකට ගමේ ඉන්න 17යි 18යි 20යි ඔක්කොම ටික දාපු ඔක්කොම ඇප්ලිකේෂන් එකේ සර්. ඒ මොකද දෙන්නේකට විතර රස්සාව දෙන්නේ. දෙන්නේකට තුන්දෙනෙකුට විතරයි. ඒ මොකෝ අර ඡන්දකාරයන් පස්සේ ගිහපු උන්ට. නෑ ඉතින් අම්මට ඇත්තටම ওই කියන රස්සාවක් ලැබිය යුතුනේ. ඔව් ලැබිය යුතුයි සර්. මම දෙන්න නෑ. ඇප්ලිකේෂන් දෙන්න නෑ. මම දන්නවා. මට කොච්චර නම් කැපිලා 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 මම දුක් විඳලා විඳලා මම ආපු එක. මට කිව්වා ග්‍රාම සර් දාන්න කියලා. මම කිව්වා මිස් ඕන් නෑ. ඒ ෆෝම් එක වෙන කාටද දෙන්න? මට නම් එපා මිස්. දෙන්න නෑ. මට දෙන්න නෑ. මට ලැබෙන්නේ නැත් නෑ. මාව දැක්කම ඉරලායි මිස්. ওই ෆෝම් එක වටිනව තව කාට හරි දෙන්න කියලා මිස් තම මම කිව්වා. මිස් කොහොමද अनिवार्य
තුණ්ඩුව තමයි කරට තුණ්ඩුව කරට වැටෙනකම මම අපිට බෙල්ලට වැටෙනවා තුණ්ඩුව තුණ්ඩුව ඔව් අපිට තුණ්ඩුව වැටෙනවා ඒක ඒක නිසා ඒක ගමන්නේ නැහැ සර් ඒ වුණාට ඒ ඡන්දේ ගියපු දැන් පාසල් වල ඇවිල්ලා කොච්චර මේ ලේඩිස්ලා වැඩ කරනවද සර් ඒ වගේ රස්සාවක් අපිට දුන්නොත් මොකෝ සර් මේ දුප්පත් අම්මලාට සර් මම ඒ අම්මලා ඇවිල්ලා ඔක්කොමලා එනවා ඒගොල්ලෝ ඇවිල්ලා නිකන් ටීචර්ස්ලාට වඩා හොඳ තත්ත්වෙන් ඒගොල්ලෝ සාරි එඳගෙන අරව මේව එනවා මමම පැටළුණා මේ ටීචර්ස්ලාද කියලා අපේ ටීචර්ගෙන් ඇහුවා ටීචර් කිව්වා නෑ මේ අතු ගාන්න එනවා අම්මලා මම පොඩ්ඩක් පස්සට වෙලා බැලුවා සා ටීචර්ස්ලා වගේ සාරි එඳගෙන මේ අතු ගාන්න එන අම්මලාද කියලා එහෙම රස්සාවක් ලැබිලා තියෙන්නේ ඡන්දෙන් පස්සේ ගියපු කට්ටියට ඡන්දෙට උදව් කරපු කට්ටියට විතරයි එයි ඒ මිනිස්සු හොඳ තත්ත්වේ ඉන්න මිනිස්සු ඔය වගේ රස්සාවක් දෙවලා ඉස්සරහට ගන්නවා නා මේ දුප්පත් අම්මලාට ඒ වගේ රස්සාවක් දෙන්න බැරිද සර් මම වගේ අම්මලා කී දෙනෙක් ඉන්නවද කී දෙනෙක් ඉන්නවද ඒ වගේ ඉස්කෝලේ ඉඳලා ඉස්කෝලේ දරුවෝ ඉස්කෝලේකට දාලා අපිත් එතනම අතු ගාලා මොකක් හරි කරලා ඈ ඒ දරුවෝ තරන් එන්න පුළුවන්නේ සර් ගෙදරට ඈ එවල දරුවෙක් එක සතුටින් ඉන්න පුළුවන්නේ සර්. ඔව්. ඒ වගේ ඒ ඉතන්න බැරි අපි වගේ අම්මලා රස්සාවක් දෙන්න බැරියයි. ඔව්. ඒ වගේ පාසලකට කී දෙනෙක්ට හරි රස්සාවක් දුන්නා නම් අපි සතුටින් ඉන්නවනේ සර්. අනිවාර්යයෙන්ම. අනි ඉන්නවනේ සර්. අපේ දරුවෝ ඉස්කෝලේට එක්කන් යනවා. ඉස්කෝලේට දෙම්මා. ඉස්කෝලේ වටපිටාව සුද්ධ කරා සුද්ධව පවිත්‍ර කරා. අපිට මාසෙකට කීයක් හරි අම්බෙනවා. අපි දරුවෝ වතර එක ගන්නවා. අපි පවුලතර එක ගන්නවා. අපි දරුවෝ තරන් එකමාර වෙනකොට දෙක වෙනකොට ගෙදරට එනවා අපි. අපි තුර එක ගන්නවා. අපි දරුවෝ තුර එක ගන්නවා. අපි දරුවෝ බලන්න කාටවත් බාර දෙන්න ඕනෙත් නෑ අපි. එහෙම ඉතන්ට බෙරිද සර්? අපි වගේ දුප්පත් අම්මලාට රස්සාව දෙන්න බෙරිද? ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේ රස්සාවක් දෙන්න බෙරිද? ඔව්. ඒ මිනිසුන්ගේ ජීවිතවලට කොහෙද තියෙන සරණ? ඒක තමයි අපි කියන්න ඕන උත්තරේ. අනේකයි සර්. දැන් මේ දුක් විඳින මේ අහිංසක මිනිසුන්ගේ මට ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් කතා කරන ටීවී දකුණට අම්ම ප්‍රදේශයේ මේ මිනිසුන්ගේ ප්‍රශ්න වලට කොහෙන්ද තියෙන උත්තර? ඒකනේ සර්. සර්ලා කී දෙනෙක් හොයාගෙන ගියාද සර්? කී දෙනෙක් හොයාගෙන ගිහලා තියෙනවද? මේ මිනිසුන්ට තියෙන එකම මොකද්ද සර්? එකක් ඒ දරුවෝ දාලා යන්න බෑ රස්සාවට. අනිත් එක ඒගොල්ලන්ට රස්සාවක් ලැබෙන්නේ කොතන ගියොත් කැපෙනවා මේ මිනිස්සු. එයි මේ මිනිසුන්ට වේවගේ දෙයක් වෙන්නේ සර්? ඒක තමයි ප්‍රශ්න කරන්න ඕන දේ අම්ම. ඒක තමයි. එයි එයි මිනිසුන්ට ඉත්තන්න බැරි. එයි මේ මිනිසුන්ගේ ජීවිත නැද්ද? නැද්ද? මේ අපි ජීවත් වෙන්නේ මොකද්ද? ගලද්ද? මේ මෙටි රූපයක්ද මේ අපි දරුවෝ? ඔව්. ඈ? සර් අපි මොකද අපිට බඩගිනි එන්නේ නැද්ද? අපිට සතුට වෙන්න ඉතක් නැද්ද? ඈ. අපිට මොකද සර් ඉස්කෝලේ ගිහලා අතුගාන දන්නේ නැද්ද? ඈ. පාරවල් අතුගාන අපි දන්නේ නැද්ද? ඒ වගේ මිනිසුන්ට රස්සාව දෙනකොට අපි වගේ අම්මලාට දුප්පත් අම්මලාට රස්සාවක් දායක් දුන්නා නේ සර්. මේ වගේ ගෙවල් මේ වගේ ගෙමේ ගෙවල් ඉවරයි සර්. ප්‍රශ්න ඉවරයි. හරියටම හරියම මේකේ සර්ලා අදන්නේ මේ වගේ නිවසක් අපි තනියෙන් හදාගන්නවනේ සර් මොකක් කරි කරලා කීයක් කරි ඉතුරු කරලා සර් අන්න හරියෝ අපි ඉතුරු කීයක් කරි ඉතුරු කරලා අපි හදනවනේ සර් සර්ලා කරන මේ පින්වත වැඩක් අපේ මුදලෙන් අපි සතුටින් මේ අපි ගෙයක් හදනවා කියලා අපි හදාගන්නේද සර් අනිවාර්යෙන්ම හදාගන්නවනේ සර් අපිම ගීලා නේ සර් අපිම ගීලා එඳුමක් අරන් අපි සතුටින් එඳගෙන අපි යමක් පාරේ බැලලා යනවනේ සර් ඈ ඔව් අත්ත ඒක තමයි වෙන්න ඕන දේ පීඩිත පන්තියට උත්තරයක් නෑ ඒක තමයි තියෙන ප්‍රශ්නේ අම්මා අන්න ඒකනේ සර් පීඩිත පන්තියට උත්තරේ මොකද්ද කියන එක තමයි අපි මේ දේවල් වලින් හොයන්නේ ඔයන්නේ මෙන්න මේක තමයි ඇත්ත ලංකාවේ මේ පීඩිත පන්තියේ ප්‍රකාශනය මිනිසුන්ගේ ඇත්ත හදවතේ තියෙන කතාව මේක අනිවාර්යෙන් සර් කවුරු මේ මිනිස්සු මේ ඉස්සරහට ඇවිල්ලා කියන්නේ නෑ මේ අපි වගේ කියන්නේ නෑ සර් මේ බය වෙලා අපි ගුලි වෙලා හිටියම එම දාම මේ කුල්ල වගේ මේක ඇතුලේම ඉඳ වෙනවා වේය වගේ එකම තැන වේය කකා අපි මේ මෙටි මේ ලී කකා වේය වගේ ඉඳ වෙනවා නෑ සර් අපිත් ඉස්සරහට ඇවිල්ලා කතා බහ කරන්න ඕනේ අපිත් මාදිර දෙන්නු අපිත් මේ බඩක් තියෙනවා අපිට ඉතක් තියෙනවා අපිට ජීවත් වෙන්න පුළුවන් අපිටත් අතු ගන්න පුළුවන් ඉස්කෝල් පාසල් අතු ගන්න පිරිසුදු කරන්න පුළුවන් අපිටත් මේ රස්සාව ලැබෙන්න අපිට සරසන්න අපිටත් රස්සාවක් දෙන රස්සාව අන්න ඕගොල්ලෝ ඇප්ලිකේෂන් දෙපු කටින් කී දෙනෙක් දෙන් රස්සාවට යනවද සර් අන්නේ ඒ රස්සාවට යන්නේ හොඳම පවුලේ පුතෙක් නැත්තම් చందే కొలటి చందే పెట్టి బలలా వెందలా ఎండోనే
ඔයා තීර නිසානේ මේ ඡන්දේ දාන්න කියන්නේ මෙන්න උදේවට වැඳලා ගියා ඒක තමයි ඒ සරන්න තියෙන්නේ ඡන්දේ පාවිච්චි කරන්න කියන්නේ මේ ලංකා පුරවසි කියලා ඡන්දේ පාවිච්චි කරන්න කියලාම නැත්තම් ඕකට තැනක් නැහැ නැත්තම් ඔයාලා පාසලේ දරුවෝ දාගන්න විදියක් නැහැ ඕගොල්ලෝ මේව කරන්න බෑ අරව කරන්න බෑ කියන්නේ ඡන්දේ පාවිච්චි පෙට්ටියට තමයි වඳින්න තියෙන්නේ ඔය බොක්ස් එක තියාගන්නේ අපිට මේව වෙච්චර මේ බොක්ස් එක ගන්න चंद අර චන්දකාරයන් පස්සේ එම දාම එයාගේ පස්සේ එයාගේ දේවල් කර කර යන්න මිනිසුන්ට විතරයි එයාට කඩේ යන්න මිනිසුන්ට විතරයි උදව් කර කර එයා යනම හොඳ තැනකට අපි වගේ මිනිස්සු සදාකාලික දුක් විඳින සදාකාලික මේ දුකම තමයි මේ ටීවී දකුණ අද අපිව එවිලා දෙක්ක නැත්තම් ගිය මාසේ අපි එවිලා දෙක්ක නැත්තම් අපි තමමත් මැරෙනකම් මේ දුක තමයි විඳින්න වෙන්න තියෙන්නේ මමත් මේ දුකම තමයි සර් මේ දුකම තමයි මමත් මැරෙන්න වෙන්නේ මගේ දරුවොත්. ඒක සත්‍ය කතාව. ඒක සත්‍ය කතාව. ඒක කඩා වැටුනෙන් පස්සේ ඒක මොකක් හරි කරලා ආපෝ මෙටිකුලි ටික ගාගෙන මේ වෙනවා. එතනින් ඉන්න පෙරි උනාන් පස්සේ පාරට බෑලා දරුවෝ ටික පාරේ තියාගෙන ඉන්නකොට තමයි එවිලා එක එක කී ආරකයි මේකයි මෙතනයි ඔතනයි කියලා මොකක් හරි අඩුපාඩු අපේම අඩුපාඩු හොයයි. ඔව්. මේ අපි මේ දුප්පත් වෙලා අපි මේ පාරට බැසන් පස්සේ අපිටම ඔයලා කියනවා. ඔයා ඔතන වැරදි. ඔයා මෙතන වැරදි. ඔතන හරි ගස ගන්න මෙතන හරි ගන්න පාරේ ඉන්නකොටත් කියයි සර්. ඔක තමයි සත්‍ය අම්මා. ඒක තමයි සත්‍ය. ඒක කතා කරලා වැඩකුත් නැහැ. අපි කොච්චර කිව්වත් ඔච්චර තමයි ලංකාවේ. ආ. මිනිසුන්ගේ මොලේ අවුලක් තියෙන්නේ. මොලේ අවුලක් තියෙන්නේ. කවදාවත් හදන්නත් බෑ. පොට ගිහිල්ලා තියෙන්නේ. පොට ගිහිපු විදියටම ඉන්න වෙනවා. නමුත් අපිට එතන ඉන්න බෑ. අපි මේ සඳහා මැදිහත් වෙලා මිනිසු වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් පුරවැසියව විදියට අර කටින් බතල හිටවන්න නැතුව අර අන්ධකාරයට සාප කර කර හැමදාම ඉන්න නැතුව අපි පුරවැසියන් විදියට අපිට කරන්න ඕන පුළුවන් දේ අපේ හැකියාවන් මේ සියල්ල පාවිච්චි කරලා මිනිසුන්ගේ ජීවිතේ සුඛිත මුදිත කරන්න පුළුවන් නම් ඒක අපි කරනවා අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් සර් මේ වගේ ටීවී දකුණු ආයතනත් එක අපි වගේ පිරිසක් එකතු වෙලා උත්සාහ කරා ධෛර්යය කරන් මාධ්‍යයට පෙන්නුවොත් අනිවාර්යෙන් තවත් ඉස්සරහට යන්න පුළුවන් සර් අනිවාර්යෙන් තවත් මේ වගේ තැනක ඉන්න ඕනේ නෑ සර් ඉස්සරහට යන්න පුළුවන් ඒ වගේ අපිත් නැගිටින්න ඕනේ සර් අපිත් මේ නිකන් ඉන්නකට අපිත් අනිත් මිනිස්සු වගේ මේ කටලේ බතල ඉතවෙයිද ඉතිවොත් එමේ එකම තැනක් තමයි ඉතවන්න පුළුවන් හරියටයි එකම තැනම තමයි නෑ අපිට යමක් වැරදිලා යමක් අපිට වැරදිලා තිනවා කියලා අපිට රටට ලෝකෙට පෙන්නුවොත් අපිට තැනක් එනවා ඒ තැනක් එනකොට මිනිස්සු කියයි අපි වැරදි කියලා කමක් නෑ කමක් නෑ අපි වැරදි නෑ අපි කුඩු විකුණලවත් ගංජා විකුණලවත් වෙන නේවල් කරලා නෙමෙයි හම්බ කරලා තියෙන බොහොම සාධාරණ ශ්‍රමය ශක්තිය හැකියාව කාලය වෙහෙස කර බව මේ සියල්ල මේව කරමින් අතිශය සාධාරණ ක්‍රමයක් අනුවෙන්ම තමයි සිදු කරලා තියෙන්නේ ඒ නිසා ඕන දෙයකට අපි ඒ නිසා බිය විය යුතු නැහැ අපි හිරගෙවල් හතක දැම්මත් අපේ හෘද සාක්ෂිය දන්නෝ අපි කොයිතරම් මේ රට වෙනුවෙන් අවංකද වැඩ කරලා තියෙන්නේ අවංකද කොච්චරද මේවා ඔක්කොම මේ බ්ලොග් ගල්ද මේ සිමෙන්ති මේ ගල් කොන්ක්‍රීට් ගල් ඔක්කොම ඇතුලේ තියෙන්නේ සර් පින්වතේ අදවත මම කිව්වා වගේ ඒ අත අදවත තියෙන්නේ ඉති ඉත ඉත සතුට අපිට ගේන්නේ මේ සතුට තියෙන්නේ සර් මේ නිකන් කොයිරි කවුරු හරි මේ වරකම් කරලා අපිට ගෙනලා දීලවත් නෑනේ කුඩු විකුණන මිනිස්සු අපිට ගෙනලා දීලවත් නෑ මේ පින්වත් සිතුවිලි වලින්මයි ගොඩනගච්ච දෙයක් අම්මා මේ යහපත් මිනිසුන්ගේ යහපත් හැසිරීම තමයි මේ දේවල් වල හේතුව අනිවාර්යයෙන් සර් මම සර්ට කියන්නේ තියෙන්නේ මම නිවස හදනකොට මම සර්ලා කරන වැඩවලට මම නිය අත දාන්න කැමතිත් නෑ මට කාමරයක් වුණොත් අදලා දුන්නොත් ඒක මම අදවතින් බාරගන්න එක්කන ඒත් මම අදී ආසාවීටි බුදුරජාන් වහන්සේට කියලා වෙනම ස්ථානයක් මට නිවසෙ වුණේ මගේ මගේ හිතේ තියෙනවා මම ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්ව නේද අදහස මම බුදුරජාන්ස කියලා මට ඒ බුදු පියාණන්ට කියලා මගේ නිවසෙ බෙන්නම තැනක් මට ඕනේ සර්. ඒ බුදුරජාණන් වහන්සේට දාන ටික පිළිකරන්න. ඒ බුදුරජාණන් වහන්සේට මම වාඩි වෙලා වඳින්න, භාවනා කරන්න මට තැනක් ඕනේ සර්. මම ඒක මම හිතියා මම සර්ට කියන්න. මට කාම්බ්‍රයක් උන සර් ලදලා දුන්නොත් මම ඒක අනිවාර්යයෙන් ලෑස්ති කරගන්නවා. මට ඒක ඕනේ. මට මේ නිවසේ මම මැරෙනකම් වෙట్లా ඉන්නකම් ඒක වැඳ වැඳ මට භාවනා කරගෙන එතන මම නිවසේ ඉන්න මට බුදුරජාණන් වහන්සේට තැනක් ඕනේ මට සර් ඒක. මගේ දරුවටත් කිව්වා මම මගේ නිවසක් ගොඩ නැගුණොත් මට කියලා හරි මම කරගන්නවා මම බුදුරජාණන් වහන්සේට කියලා වෙනම කාමරයක් වම් බුදුරජාණන් වහන්සේට කියලා වෙනම තැනක් මම අරිගසගෙන එතනම් පිරිසුදු වෙම් පිළිවෙලෙන්
मगे दर्वत वाड़ी वेला मम बुद्रजन से वंदना करते मट अवस मेव कर मट एक सर अदन को मम मुकुद मगे मीट पेर वो किया पेरे मंगे कथा वो क्यूवा मं क्यूवने बौद्ध हडे मे निवस तीन मगे उलवे तीन अरे मट दे अम्म दाई मम एक इसर पेरे सितु मही एक करम अनिवार्य करम एक मीट वड़ा मम दया करांडती बुलुवा नेत्ता मगे आगमे कट्टिये कोच्चर देवाल करनवद सर मे वेनकोट एव माध्यट किव्वो सर एक लज्जा मगे आगमट मम मे मेव करांड मम कैबतिने सर एक कोच्चर देवाल मिनुसुंट करनवद सर मे बुद्धाम कट्टिये कोच्चर देवाल बेंदिनवद सर मगे आगमट दवस गाने ए सल्ली निसा की देनिक बेंदिनवद सर मगे आगमट मे मम देक्क देवाल अपि मे करपु देवाल अपि एंड बिल बेदला मिनुसुव गेन उदेनवाट एक मम्मे मे अद्दे मे अस्त देखल मम की सर मम आगम एक मम एक सी मगे आगम इवकराने मम मम एम मगे आगम इंड तिब सर मम मगे आगम किवण मगे मगे दरु दम वारगत अमेरिका इन लोकम तेन बारगत मगे दरु दम मग मम अम आगम इन कोट मगे अम्मलगिदर इन कोट मम मे मम मगे मात्या बेंदगस्ते मे बुद्ध आगम निशा तमय एक निशा तमय मम गेदर मगे गम मम दाल मम आवे मेतन एक मगे बुद्ध आम रखिंड निशा एक निशा मत आवे सर मम ने मम एतने तिब्बा मीट वड़ा मट स्वतन सलकनवा एवनाट अद्धवते तिब्ब सतुटने सर एतन भौतिक दिन बेदगत मे हिते मे श्रद्धा साहित्य सितुन सतुट सतुट सर एक सल वलट बड़ वलट मनोह देवलट एक मिलकरण बेह मेट आवे मे अपे पासल अम्मी अम्बेला आगमट बेंदा इट पास मट एव्वा मम की मे क्रिस्टीन आगमे मे मम मे आगमे मट ए बेनगण 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 गिया බුදුදහම නොදකීම ප්‍රශ්න එක තමයි මම අම්මා කිව්වේ. ඒ කියන්නේ සැබෑ දාර්ශනික දේවල් දුටුවනම් බෞද්ධ දර්ශනයේ තියෙන කවමදාවත් එතනින් අයින් වෙන්නේ නැහැ. බටහිර ලෝකයේ ඉන්න වැදගත් මහාචාර්යවරු විද්‍යාඥයෝ මේ කියන ඉහළ බුද්ධිමත් අය අද බෞද්ධ දර්ශනයේ සම්බන්ධව තියෙන අනාගතේ බෞද්ධ දර්ශනයේ තරම් ඔබ බලන්න ලෝකයේ මිනිස්සු दार्शनिको हितन आगमक नहीं दार्शनिक वटिनाकम वेदगत कारण आगमक बौद्ध आगम सलकाने दार्शनिक हरयट हरय तरा विद्यावतुला धर्मेतीन सत्यता यम अभियोग बौद्ध दर्शन असत्य मुखर कौर हर इन පෙන්නල දෙන්න කියන එක අනිවාර්යෙන් සර් මම එක් අවස්ථාවක දැක්ක ගිහි සහෝදරේ ගෙදරම ඔය අම්මා කියන විදිහට වෙනම කුටියක් හදලා ඒ සියලුම ආගමික වතාවත් කරන ඔහු තවමත් හොයනවා කිව්වා බෞද්ධ දර්ශනයේ තියෙන යම් මුසාවක් තියෙනම් බොරු කතාවක් තියෙනම් අන්න ඒක කුමක්ද කියලා තවම හොයනවා කිව්වා තවමත් මට ලැබිලා නැහැ කිව්වා ලැබෙන්නේත් නෑ සර් ලැබෙන්නේත් නෑ මම කියනවා මම කියනවා ඒක ලැබෙන්නේත් නෑ මම මයි දැන් එවිල්ලත් මේ ආගම ඇතුළට එවිල්ලා අවුරුදු 12ක් වෙනවා මේ ආගම ඇතුළේ මට මේ බුද්ධාම ඇතුළේ
මම බණ ආලා නැත්නම් එකේ හිරු එකෙන් එම්ම FM වලින්ම මම බණ ආනවා ඒත් මම ෆෝන් වලින් බණ ආනවා මම මම ෆෝන් එකකින් ඉයර්ෆෝන් එකකින් දාගෙන මම බණ ආනකොට මම එම්ම බණ මානකොට මම කියන මේකේ තියෙන යථාර්ථය ඒ මේ මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ මේකයි තේරෙන්නේ නැත්තේ මේ මිනිසුන්ට මේ බණක් කානකොට ඇයි මේක සද්දාව කැති වෙන්නේ නැත්තේ මට සමහර වෙලාවට බණ ආනකොට ඇඬෙනවා සර් ඒව බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනකොට ඔව් ගුණ කියනකොට මට ඇඬෙනවා අපි දරුවෝ කියනවා සමහර වෙලාවට ඇයි අම බණ ආනකොට ඇඬෙන්නේ කියලා ඔව් මම කිව්ව පුතේ ඒ සතුට බුදුරජාණන් වහන්සේගේ මේ ගුණ කියනකොට මට ආදවතට එන සතුට ඒක ඒ සතුට දැනෙනවා මට පුතේ ඒ සතුට දැනෙනවා ඒක තමයි මම හිතන්නේ මගට තියෙන සද්දාව කියලා මම කියන්නේ සර් මම මිනිසුන්ට මේ එක දෙනුන් නැති එක තමයි මේ බුද්ධාගමටත් බුද්ධාම ඇතුළේ ඉඳගෙන බුද්ධාමටත් ගර කර මේ අපි වගේ මිනිස්සු මේ බුද්ධාමට ආවෙන් පස්සෙත් අපිටත් වැරදි කියනවා සර්. ඔව්. ඒකයි මේ තියෙන මිනිසුන්ගේ වැරද්ද. හරියට හරි. අපි බලමු අපි ඔබගේ හඬම ලෝකේ බොහෝ දෙනාගේ හිත වෙනස් කරනවා. අපේ පරමාර්ථයත් ඒකයි. මොකද අපි මිනිසුන්ට යම් ශිෂ්ටාත්වයේ සම්බන්ධව අදහසක් තමයි සමාජය ඇතුලේ ගේන්න අපි උත්සාහ කරන්නේ අනිවාර්යෙන් සර් අඳුරෙන් අඳුරට යන එක නෙමේ එළියෙන් එළියට යන මාවත විවර කිරීම තමයි ඔබේ අධ්‍යාත්මික ලෝකයේ ඔබ බෞද්ධ දර්ශනෙන් පෝෂණය වෙත් අම්ම කෙනෙක් විදියට අපි කැමති ඒ දේවල් ඒවා යහපත් දේවල් අපි හැම විටම හැම ආගමකම දේවල් වලට අපි ගරු කරන ආයතනයක් හැම එකකටම ඒවා තියෙන යහපත් සිතුවිලි ඒ හැම දෙයකින්ම ඇත්ත විදිහට මේ මිනිස්සු ඒව අනුගමනය කරනෝ නම් මේ සමාජයේ වඩාත් පොහොසත් වෙනවා කියලා අපි විශ්වාස කරනවා අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් ඔබේ ආගමටත් අනෙක් හැම ආගමකටමත් එක ලෙස අපි ආදරය කරනවා ඒකේ ගැන අපි 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 විශේෂයෙන්ම ඔබ බෞද්ධකාමී අම්මා කෙනෙක් දමිල සම්භවයක් තිබුණත් ඔබ බුදුදහම දාර්ශනිකව හඳුනාගත්තු අම්මා කෙනෙක් විදියට තමයි අපි සලකන්නේ ඉතින් අපි දමිල කෙනෙක් හින්දු ධර්මයේ ඇතුලේ යහපත් මනුස්ස ගුණ ධම්ම තිබුණොත් අපි ඔහුට වටිනාකම් දෙනවා අනිවාර්යෙන් සර් මුස්ලිම් ආගමෙත් එහෙමයි මේ වගේ දරිද්‍රතාවයෙන් යුතුව මුස්ලිම් අම්මා කෙනෙක් ඉන්නොනා ඔවුන් ඒ ආගමේ සහ ඒ සමාජ ජීවිතෙන් යහපත් වෙච්ච අම්මා කෙනෙක් නම් අපිට ඒ සමාජය ඇතුලේ ඔහුන් ඉස්සරහට ගෙනෙන්න අපි විවෘත වේ දේ කරනවා අනිවාර්යෙන් සර් අනිවාර්යෙන් ඒ හැම දෙයකටම අපි බලන්නේ මනුස්ස ධර්මය කියන එක ඒ ඒ දියුණු භාවයට තමයි සමාජයේ හිස නමන්න ඕන කියන එක තමයි අපේ අරමුණ. අරමුණේ සර්. ධනයට බලයට කෝටිපතියොන්ට කාටවත් හිස නමන එක නෙමෙයි. මිනිස් දහමට මිනිස්සු හිස නමන සමාජයක් උදා කිරීම තමයි වැදගත්ම අරමුණ. අනිවාර්යෙන් සර්. එකකද නැද්ද? අනිවාර්යෙන් සර්. මම ඒකට එක එකමයි. අරියට එකමයි සර්. මේකට ඒක තමයි වෙන්න ඕනේ. මට නිවසක් ගොඩ නගින්නවා කියන්නේ සර් ඒක ගොඩාක්ම සතුටු මම අදවත තියෙන මනුස්සයෙකුට දෙයක් අනිවාර්යෙන් දෙනෙන්න ඕනේ. ඔව්. මම මොනවද කියන්නේ කියලා. ඔව්. එච්චරයි සර්. මොනවද කියන්නේ කියලා මේ මම මෙතනට ඇවිල්ලා බයිල ගෙව්වෙත් නෑ මම මෙතනට ඇවිල්ලා බොරු කිව්වෙත් නෑ මේ මට දෙනිච්ච දේවල් මට ලැබිච්ච දේවල් මේ බුද්ධ ධර්මයේ මේ බුදු පියාණන්ගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ මට ලැබිච්ච දේවල් ඒ සද්ධාවෙන් ඉන්නකොට මට ලැබිච්ච දේවල් තමයි මේක. නැතුව මම මේ කාටවත් මිනිසුන්ට කියලා නැත්නම් මගේ ආගම මම මේව කරගෙන මගේ ආගම මම නිකන් බොරු කියාගෙන මම මෙතනට ආවෙත් නෑ මම මගේ ආගමටත් මගේ ජේසුස්වහන්සේටත් මම ආදරේ කරලා මම මේ අවුරුදු 22ක් මම මේ ආගම තුල ඉඳලා මම හොඳටම එම දේම බයිබල් මුල ඉඳලා අගට අග ඉඳලා මුලට කියලා සොයලා ඔක්කොම කරලා මම එක්කෙනෙක් ආපු එක්කෙනෙක් සර් මම එම්ම දෙයම කරගෙන ආපු එක්කෙනෙක් ඒ වුණාට මේ බුද්ධ ධර්මය ඇතුළට ආවෙන් පස්සේ තමයි මේ ජීවිතේ මොකටද ජීවත් වෙන්නේ කියලා තේරුම් ගත්තේ ඒකයි මට තියෙන වැදගත්කම මේ ජීවිතය තුළ තියෙන වැදගත්කම එතනයි තේරුම් ගත්තේ ඒ වැදගත්කම තේරුම් ගත්ත ගම තමයි මට සතුටක් දෙනුනේ අපි මේකටයි ජීවත් වෙන්නේ අපි මේකටයි ඉපදුනේ අපි මේකටයි මැරෙන්නේ කියලා ඒක නිසා මම හිතාගත්තා මොන පීඩාව කරදරයක් ආවොත් මම මේ ධර්මයේ දාලා මම දුවන්නේ මේ ධර්ම සත්‍යතාවය තුළ මම රැඳිලා ඉන්නවා මට මගේ ආගමක ආගමේ ඉන්න කට්ටියවත් මගේ දෙමෝපියවත් මට දොස් කිව්වොත් මම මරන්න ආවොත් මට ලෑස්ති ඒ වුණාට මේ සත්‍ය දාව දාලා මම කවදාක්වත් දුවන්නේ නැහැ මේ මම දෙමළ අම්මා කෙනෙක් විදිහට මම කියනවා මේ සත්‍යතාවය තුළ තියෙන්නේ මේ බුද්ධ දර්ශනේ තියෙන දෙයක් මම හොඳටම දෙයක් දැනගත්තා මේ ජීවිතේ මම ඉපදෙන්නේ මොකටද
මම මැරෙන්නේ මොකටද මේ කාලය තුල අපි මොකටද ජීවත් වෙන්න ඕනේ අපි මොනවද සොයන්න ඕනේ අපි මොනවද මිනිස්සුන්ට දෙන්න ඕනේ ඒක මම සොයාගත්තා ඒක මට දැනෙනවා ඒක නිසා ඒක අනිවාර්යෙන් මම අදවතින්ම මට කරන්න පෙරී වුණාට නිවස කදනකොට බුදු සරණයි මේ නිවසේ සීන සීරු දෙනාටම ඒක මම අවංකෙම අදවතින් මම කියලා යනවා ඒක ඒ පීට අද මට නිවසක් ගොඩ නගිනවා ඒ පීට මම නිකන් මිනිසු කියන අදවතින් කියලා අනිත් පැත්තට ගිහලා බණින මොන බුදු සරණයිද මේ ඔක්කොම නිකන් උරු සල්ලි වලින් අදාන්න කියලා මිනිසු බැලලා යනවා මට ඒක වැඩකුත් නැහැ මම බුදු සරණයි ගෙදර ඉන්න සියලු දෙනාටම දෙයි පීටයි කියලා ගාලා තියෙන බෝඩ් එක මම අවංකම කියලා එනවා උතන ඒ මිනිසු ඉන්න සියලු දෙනාටම බුදු සරණයි කියලා ඒ අදවත සිතුවිලි අද මට නිවසක් ගොඩ නගනවා ඒ සිතුවිලි සර් दम्मो हवे रक्कति दम्म चारिनो धर्मे विसि मिनिसु आरक्षा करनवै कियन एकट होंदम दे तमयम्म मे हदेन अनिवार्यं सर अनिवार्यं अपिट ओनम कारणे मे हेम देवल हदिद्दि मिनिसुंगे ओलु हदेनो न एक तमय वटिन अनिवार्यं सर मे देवल अहला बलला मे अत्त देवल मेवा प्रबन्धवत् केटि कथावत् नव कथावल् नेवे यम्म मे ने ने सर मे महापोलो अत्त कथाव तमय अपि गेन्ने गेन्ने मेक वीडियो एकेन कथा करम फोन एके बलुवेन पछि एक नाट्य वगे बलागने गियाट एक अदवत ऐरला एगुलुगे अदवत ऐरला पोड्डक सितुविलिन सितला बेलुवत्तेम मेतन मुकद्द वेन्ने මම මොකක් කියන්නේ මම මාළු කුටි ඉගෙන ගන්න ඩිග්‍රී අරන් ඉගෙන ගන්න මම මේ කියනව නෙවෙයි මේක මට දෙනිච්ච දේවල් මම කියන්නේ එච්චරයි මට කියන්න පුළුවන් මට මේ බුද්ධ ධර්මය තුලේ මම මට දෙනිච්ච දෙයක් මට ලැබුණ දෙයක් මම කියන්නේ මේක මට ලැබෙන නැතත් මම මේමම තමයි මගේ අදවත ඒ විදියට මම පවතගෙන යන්නේ මම ඔව් ඒ වාසනාවට මේක ලැබුණා මට බුදුරජාණන් වහන්සේගේ ඔව් පීට ගිය මට ඒ සරණ ගියපු මට මම අරි වාසනාවන්තයි. ඒක ඔබ හොඳ කතාවක් කියන්නේ මම දැන් අපි මේක අදෙය පටන් ගත්තු ගන්නේ වසර 3කට ආසන්න සංඛ්‍යාවක් තුල අපි ටීවී දකුණ වැඩ කරනවා. ඒක ඇතුලේ අපේ ගොඩනැගිච්ච හදවත් තියෙන මිනිස්සු අපි ගැන විශ්වාස වෙලානේ. මේ ඔබගේ කතාව නිසාම නෙමෙයි ඉතිහාසයේ පුරා ගොඩනැගිච්ච අපේ මේ ප්‍රේක්ෂක සමාජයේ ඔබ වගේ හිත තියෙන අයනේ ඉන්නේ. අනිවාර්යයෙන්. ඒ නිසා මේ වගේ अमारु कटयुत्तक उनत उन शक्तिमत्व हिसमतट अरगेन मे सदा साधारणत्वयक् इष्टकरन्न ओण किएन हदवते पुदुमाकार हेंगीमत् तियेनवा मिनिसु मम वटिन्ने हेमदेटम वडा ए सित्म तमयि मम नम वंदनीय पूजनीय वेन्ने ए हित्मयि एहेम हित् हेदेन मिनिसु तमयि लोकेट अवश्य कियला अपि तेरुम गन्ने अनिवार्यं सर हा एहेम उनोत् ओब वगे दहस् गणनक् मिनिसुन्गे जीवितवलट හෙවණක් එලියක් ලැබෙනවා අනිවාර්යෙන් ලැබෙනවා සර් ඔව් ඒක තමයි මම විශ්වාස කරන දේ අපි බලමු ඉතින් ඇත්තටම මේ අපිට හම්බෙන් ඔබ හමුුනේ ඔබට ගොඩාක් දෙනා හමු වෙලා තියෙනවා ඔබට ගොඩාක් දෙනා අපේක්ෂා ලබා දීලා තියෙනවා සාමීන් වහන්සේලාත් විශාල වශයෙන් වැඩම කරලා තියෙනවා අනිවාර්යෙන් සර් හැබැයි ඔබට අහම්බෙන් හමු වෙච්ච මාසෙ ඔව් මාසෙන් ගිය මාසෙ හමු වෙච්ච හමු වෙච්ච ඔව් මේ හමු වීම තමයි මට වාසනාව තියලා තියෙනේ සර්. ඔව් වාසනාව තිබුණේ කියලා ටීවී දකුණ පවුලේ ලොකු මේ ශක්තිය. ශක්තිය. අපිව බලන හැම වැඩසටහනම ඔබ විතරක් නෙවෙයි අපේ මේ අධ්‍යාත්මික සුවඳ හොයාගෙන එන ඒකට ආදරය කරන මිනිස්සු මහා පවුරේ ආශිර්වාදේ තමයි ඔබට ලැබුණේ අම්මා. අනිවාර්යෙන් සර්. ඔහුන් ඔබ හිතන විදිහේ සිතුවිලි තියෙන අම්මලා තාත්තලා ඉන්නේ සහෝදර සහෝදරියේ ඉන්න ඒ සිත්ම තමයි ඔබ පුබිදුවේ ඔබේ මූණට ඔබ එදා තිබිච්ච මූණ නෙවෙයි අද අපි දකින්නේ පුහුම පිපිච්ච මූණ අනිවාර්යෙන් සර් ඈ ඒක තමයි සර් අදවත සතුටු වෙනකොට මේ මූණ වෙනස් වෙනවා ඔව් අදවතේ තියෙන්නේ මේ අදවතේ සතුටු වෙනවා නම් මේ මූණ වෙනස් වෙනවා සර් ඒක සර්ලා දකින්න පුළුවන් ආ එදා තිබ්බ මේව කරවල වෙලා වෙටිච එයි ඒ අදවත කරවල වෙලා කළු කරු රෙද්ද දාලා වාලා වගේ ඒ අදවත නිකන් කැඩිලා තිබ්බ සර් මේ මොකද්ද වෙන්නේ කියලා මේ ජීවිතේ මොකද්ද වෙන්නේ කියලා මගේ ජීවිතේ මම බුදු ධර්මය ඇතුලේ මගේ ජීවිතේ මම ගොඩනැගුවට මගේ දරුව බලනකොට මට දුක හිතුණා ඒ වුණාට දෙන් තීනේ සර් ඒක පුදුමාකාර වෙනස්කමක් ඒක ඒ වෙනස්කම සර්ලා දකින්න ඇති මම බලන මිනිස්සු දකින්න ඇති මගේ තියෙන සතුට මට කවුරු නැතත් මගේම කට්ටිය කියලා කවුරුත් නැතත් මට උදව් කරන්න කවුරුත් නැතත් මට තියෙනවා උන්ද පිරිසක් ඉන්නවා දෙන්නේ කරි සර්ලාරි අපි මේ අදවත එකතු වෙලා අපි මේ නිවස ගොඩ ගන්නවා අපි ගොඩ නගිනවා
අනිවාර්යෙන් මේක අපි අනිවාර්යෙන් කරනවා මේ වගේ මිනිස්සු තියෙන අදවත දෙන්නේ තුන් දෙනෙක් එකතු වුණොත් ඇති සර් හරියට හරි මෙතනට ඇවිල්ලා නිකන් අරේ මේක ආ ඌ ගන්න තු දෙන්නේ තුන් දෙනෙක් එකතරා හරි අපි අපේ සද්දාවෙන් අර බය බත්ෙන් සද්දාවෙන් ඒක මේ ගොඩ නගිනවා නම් මේ ගේ ඇතුලේ එතන තමයි තියෙන සතුට සර් හරියටම හරි අම්ම මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න